අදමං ඔගලන්ට අරගෙනාවේ හරිම වෙනස් සිතේ ගොඩක් රසවත් කෑමක්. ඉදි නටනන අතර බිස්කට් දාලා හදන්න පුළුවන් ලේසිම කෑමක් තමයි ඔගලන්ට කියනාවේ. මේක හරිම රසයි, හදන්නත් හරිම ලේසි. අපි නම් බලමු මේ රසවත් ලේසි කෑමක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා දැන් භාජනයක් ලිපේ තියාගන්න. භාජනය ටිකක් රත් වුණාට පස්සේ ඒකට එකතු කරගන්න වතුර මිලීලීටර් 250ක් වගේ. ඉතින් ඔයාට මේ ප්‍රමාණය සාමාන්‍ය ගෙදර තේ බොන අඩුකෝප්පෙන් මැනගන්න පුළුවන්. වතුර ටික හොඳට රත් කරගන්න. ඊළඟට අපිට ඕනකනම් බිස්කට්. ඉතින් ඔයාට මාරි බිස්කට්, චොකලට් බිස්කට්, වේපර්ස් මේ ඕන බිස්කට් වර්ගකින් මේක හදාගන්න පුළුවන්. මුලින්ම වතුර ටික හොඳට රත් කරගන්න. ඊට පස්සේ බිස්කට් ටික වතුර ටික රත් වුණාට පස්සේ මෙන්න මේ විදිහට දාගන්න. මම බිස්කට් පැකට් එකකුයි තව පැකට් එකකින් බිස්කට් හයිකුයි වගේ තමයි මෙතනදී එකතු කරගන්නේ. ඉතින් වතුර ටික රත් වුණාට පස්සේ ගින්දර අඩු කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වගේ හොඳට බිස්කට් ටික කලවම් කරගන්න. වතුර මදි වුණොත් හරි ඔයාට පුළුවන් ටිකක් උණු වතුර මේ සඳේ 3-4ක් වගේ එකතු කරගන්න. ඇල් වතුර දාන්න එපා. වතුර ටිකක් දාලා මේ වගේ හොඳට කලවම් කරගන්න. මේක හොඳට එකට එකතු වෙන්න ඕන. හොඳ පේස්ට් එකක් වගේ වෙනකන් අපි කලවම් කරගමු. ඉතින් මේක ඇර චුඩු චුඩු බිස්කට් කෑලි තියෙනවනම් හොඳට මේ වගේ කලවම් කරන්න. ඉතින් මේ වගේ කලවම් කරන අතර ඊළඟට ඔයාට පුළුවන් බටර් තෙහඳ දෙකක් වගේ මේකට එකතු කරන්න. එකතු කළත් හොඳට කලවම් කරන්න. ඉතින් මෙන්න මේ වගේ එක ගුලියට තමයි ඔක්කොම බිස්කට් ටික එන්න ඕනේ. මෙන්න මේ විදියට. මෙන්න මේ වගේ ආවට පස්සේ ඔයාට පුළුවන් මේක එළියට ගන්න. එළියට අරගෙන චුට්ටක් නිවෙන්න තියන්න. ඊළඟට අපිට ඕන කරන ගාගත්ත පොල් මිටක්. ඉතින් ඔයාට මෙතනදී ඩෙසිකේට් කොකොනට් ගන්නත් පුළුවන්. ගින්දර හොඳට මඩු කළ මේ වගේ පෑන් එකකට දාලා චුට්ටක් අපි මේක කබලේ බැද ගන්න ඕන. අර තෙත ගතිය චුට්ටක් අඩු වෙනකම්. පොල් වල පාට වෙනස් වෙනකම් ලිපේ තියාගන්න අවශ්‍ය නැහැ. අඩු ගින්දරේ විනාඩි 2ක් 3ක් වගේ කියාට පස්සේ ඔයාට මේක එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ හදාගත්ත බිස්කට් මිශ්‍රණය මේ වගේ බෝල් එකකට දාගන්න. ඒකට පොල් ටිකක් දාගන්න. ඊළඟට අපි සීනි එකතු කරගමු. සින්නම් වාගේ රසාණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. මේසනේ දෙකක් වගේ එකතු කරන්න. ඊට පස්සේ අපිට ඕන කරන කිරිපිටි. කිරිපිටිත් මේසනේ දෙකක් වගේ අපි එකතු කරගමු. කිරිපිටි වැඩි වෙන තරමට මේක රසයි. ඊළඟට ඔයාලඟ තියෙනවා නම් රට කජු හරි කජු හරි ටිකක් චූටිට කපලා මේ වගේ එකතු කරගන්න. ලුණු චූට්ටකුත් එකතු කළා මේක හොඳට ඔයා කලවම් කරන්න. මෙන්න මේ විදිහට ටිකක් කලවම් කරමින් එද්දී ඊළඟට බටර් චුට්ටක් එකතු කරන්න. බටර් හරි මාගරින් හරි එකතු කළා මේ වගේ හොඳට කලවම් කරන්න. ඔන්න දැන් අපේ මිශ්‍රණය හරි. එක චුට්ටක් පැත්තකින් තියන්න. ඊට පස්සේ ඔය ට්‍රේ එකක් ලෑස්ති කරගන්න. මේ වගේ පාර්ච්මන්ට් පේපර් එකක් හරි තෙල් කොලයක් හරි දාලා ඊළඟට ඔය අත් දෙකේ තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි මේ වගේ ගාගෙන මේ වගේ හැඩයට ඔයාට මේ ඔක්කොම ටික හදා ගන්න පුළුවන්. ඉතින් නිශ්චිත හැඩයක් නෑ. ඔයාට කැමති විදිහට හදා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි ගොඩක් මේක මහත් කරන්න එපා. මෙන්න මේ වගේ කොම ටික හදා ගන්න. මේක හදාගත්තට පස්සේ මේක ඔයා හොඳට සෙට් වෙනකන් ෆ්‍රීස් එකේ විනාඩි 20ක් පැය භාගයක් වගේ තියන්න. ඊට වඩා වැඩි වෙලාවක් තියන්න පුළුවන් නම් තවත් හොඳයි. ඊළඟට කරන්න තියෙන්නේ මේ වගේ හොඳට උතුරන වතුර එකක් ගන්න. ඒක උඩින් බෝල් එකක් තියාගන්න මේ වගේ. ඊළඟට අපිට ඕන කරන චොක්ලට්. ඉතින් ඔයාලට සාමාන්‍ය කඩේ තියෙන චොක්ලට් ගන්න පුළුවන්. ඉතින් මේක අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් විතරක් ඔයාලට මේ විදිහ රසය වැඩි කරගන්න කරගන්න පුළුවන්. ඉතින් මම චොක්ලට් ටිකක් ගත්තා. ඒක මේ වගේ තියලා හොඳට අපි ඩබල් බෝල් ක්‍රමයට දිය කරගන්න ඕනේ. ඉතින් හැමින් කලවම් කරමින් දිය කරගන්න. පොඩ්ඩක් කලවම් කරලා මේකට තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් අපිට මේසෙදි 3ක් වගේ ඕන කරනවා. තෙල් ටික ටික දාලා මේ වගේ හොඳට චොක්ලට් ටික මෙල්ට් කරගන්න. ඉතින් මේ දින අපි හදාගත්ත ටික දැන් මේක හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ වඩ පුළුවන් චොකලට් එකට දාලා මේ වගේ හොඳින් දවට ගන්න. ඉතින් මේක දවට ගත්ත ගමම හොඳට මේ චොකලට් එක මේකට සෙට් වෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ වගේ. ඉතින් මේක නැවත ෆ්‍රිජ් එකේ තියන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් කැමති නම් ඔයාලඟ තියෙනවා නම් කජු ටිකකුත් මේ වගේ උඩින් යහ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක හරිම රසයි. කන්න කන්න ආසෙ තන පොඩියනම් ගොඩාක් කැමති. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. ගොඩක් රසවත් වෙනස් කෑමක්. හදුවට පස්සේ ඔන්න කොහොමද කියන අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දෙන්න. එහෙනම් ආයි අපි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.